පෘථිවිය ඉඳන් නිරීක්ෂණය කිරීමේදී අපට ග්‍රහ වස්තුන් තුනක් සූර්යයා ඉදිරියෙන් ගමන් කරනවා බලන්න පුළුවන්. ඒ තමයි බුධ, සිකුරු සහ චන්ද්‍රයා. මේ චන්ද්‍රයා සූර්යයා ඉදිරියෙන් ගමන් කරනවා කියන්නේ සූර්යග්‍රහණයකට. මේ වගේම බුධ සහ සිකුරු සූර්යයා ඉදිරියෙන් ගමන් කරනවාට අපි කියන්නේ සංක්‍රාන්තියක්. එහෙම නැත්නම් ට්‍රාන්සිට් ඉවෙන්ට් එකක්. අද දිනේ, ඒ කියන්නේ 2019 නොවැම්බර් 11 වෙනිදා මේ වගේ බුධ සංක්‍රාන්තියක් වීමට නියමිතයි. ඒක නිසා අපි මේ වීඩියෝ එකෙන් මේ වගේ බුධ සංක්‍රාන්තියක් වෙන ආකාරය ගැන සොයා බලමු. මම කලින් සඳහන් කළ ආකාරයට බුධ සංක්‍රාන්තියක් කියන්නේ බුධ ග්‍රහයා සූර්යයා ඉදිරියෙන් ගමන් කිරීම. මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ සියලුම ග්‍රහයන් වාගේ තියෙන එකම තලයක නිසා. මෙවිට පෘථිවියේ කක්ෂයට ඇතුළතින් ඇති ග්‍රහලෝක සූර්යයා ඉදිරියෙන් ගමන් කිරීමේදී අපට එය සංක්‍රාන්තියක් වශයෙන් බලා ගැනීමට පුළුවන්. මේ දැක්වෙන්නේ මීට කලින් සිද්ධ වෙච්ච බුධ සංක්‍රාන්තියක ඡායාරූපයක්. මෙහි රතු පාට වෘත්තයෙන් පෙන්නුම් කරලා තියෙන්නේ බුධ ග්‍රහයා. මේ එවැනිම අවස්ථාවක පැහැදිලි විශාල ඡායාරූපයක්. මෙහි පසුබිමේ ඇති සූර්යයාට සාපේක්ෂව කළු පාට ලපයක් වශයෙන් දිස්වෙන්නේ බුධ ග්‍රහයා. මෙවැනි සංක්‍රාන්ති සිදුවීම් ඉතා විරලවයි සිද්ධ වෙන්නේ. මෙම ශතවර්ෂයටම මේ ආකාරයේ බුධ ග්‍රහයාගේ සංක්‍රාන්ති සිදුවීම් සිදුවීමට පුළුවන් 14 වතාවක් පමණයි. අද සිදුවෙන්නේ මේ අවස්ථා 14න් එකක්. මෙවැනි සංක්‍රාන්ති අවස්ථා විද්‍යාඥයන්ට ඉතා ප්‍රයෝජනවත් වෙනවා. එන් එක් ප්‍රයෝජනයක් තමයි පෘථිවියේ සිට සූර්යයාට ඇති දුර මැනීම. මේකට අපි පැරලැක්ස් ක්‍රමය කියන සිද්ධාන්තය භාවිතා කරනවා. එහිදි සිද්ධ වෙන්නේ පෘථිවියේ ස්ථාන දෙකක සිට බුධ සංක්‍රාන්තිය සිදුවන අවස්ථාවේ කාලය මැනීම. මෙම කාලය එකිනෙකට මදක් වෙනස් වයි ලැබෙන්නේ. මෙම කාල පරතරය සහ පෘථිවියේ ස්ථාන දෙකේ අතර ඇති දුරේ වෙනස භාවිතා කරලා පැරලැක්ස් ක්‍රමය මගින් පෘථිවියේ සිට සූර්යයාට ඇති දුර හරියටම මයින්න පුළුවන්. මෙය පෘථිවියේ සිට සූර්යයාට ඇති දුර මැනීමට භාවිතා කරපු ප්‍රධාන ක්‍රමයක්. නමුත් මේ වන විට රේඩා තාක්ෂණය භාවිතා කරලත් පෘථිවියේ සිට සූර්යයාට ඇති දුර මැනීමට පුළුවන්. දැන් අපි විවිධ සංක්‍රාන්ති අවස්ථා සහ ඒවායේ ප්‍රයෝජන ගැන කතා කළා. ඊළඟට අපි බලමු අද සිදුවන බුධ සංක්‍රාන්තිය ගැන. අද සිදුවන මෙම බුධ සංක්‍රාන්තිය හොඳින්ම දිස්වන්නේ දකුණු ඇමරිකාවට. අපි බැලුවොත් පෘථිවියට මෙම සංක්‍රාන්තිය දිස්වන ආකාරය ගැන මේ දැක්වෙන්නේ එහි සිතියමක්. මම මේ තද නිල් පාටෙන් රවුම් කරලා තියෙන්නේ දකුණු ඇමරිකාව. එයට තමයි මෙම සංක්‍රාන්ති අවස්ථාව ඉතාමත් හොඳින් දර්ශනය වෙන්නේ. ඊළඟට මේ කහපාටින් දක්වලා තියෙන උතුරු ඇමරිකාවටත්, දුඹුරු පාටින් දක්වලා තියෙන යුරෝපය සහ අප්‍රිකාවටත් මෙම සංක්‍රාන්ති අවස්ථාව අර්ධ වශයෙන් දිස්වෙනවා. නමුත් අවාසනාවන්ත ලෙස ලංකාව ඇතුළු ආසියාවට මෙය දිස්වන්නේ නැහැ. මේ රතු පාටින් රවුම් කරලා තියෙන ලංකාව මෙම බුධ සංක්‍රාන්තිය පටන් ගන්නා අවස්ථාවේදීම වාගේ තමයි ලංකාවට ඉර බැස යන්නේ. හරියටම කියනවා නම් මෙම සංක්‍රාන්තිය ආරම්භ වෙන්නේ ලංකාවේ වෙලාවෙන් 5:42. නමුත් අද දින සන්සෙට් එක, එහෙම නැත්නම් සූර්යා බැස යාම සිද්ධ වෙන්නේ 5:49. ඒක නිසා ලංකාවේ සිට දුරේක්ෂයන් මගින් මේ නිරීක්ෂණය කිරීම කළ නොහැකියි. නමුත් අපට අන්තර්ජාලය භාවිතා කරලා ලෝකයේ වෙනස් ස්ථානවල විද්‍යාඥයන් මෙම සංක්‍රාන්ති අවස්ථාව නිරීක්ෂණය කරන ආකාරය දැක ගන්නට පුළුවන්. ඒ සඳහා භාවිතා කළ හැකි ලින්ක් එකක් මෙම සංක්‍රාන්ති අවස්ථාව පටන් ගන්නා වෙලාවට මම අප්ලෝඩ් කරන්නම්. අපි ඊළඟට බලමු අන්තර්ජාලය හරහා මෙම බුද්ධ සංක්‍රාන්තිය නිරීක්ෂණය කිරීමට වැදගත් වන කාලයන් කීපයක්. මෙහිදී වැදගත්ම වෙලාව වෙන්නේ සංක්‍රාන්තිය පටන් ගන්නා අවස්ථාව. එය සිද්ධ වෙන්නේ ලංකාවේ වෙලාවෙන් 5:42 පමණ. ඊළඟට බුධ ග්‍රහයා සූර්යාගේ මධ්‍යයට ආසන්න වෙන්නේ 5:08:49 පමණ. අවසානයේට 5:11:34 පමණ සංක්‍රාන්තිය අවසන් වෙනවා. සාමාන්‍යයෙන් පූර්ණ සූර්යග්‍රහණයක් වගේ සංක්‍රාන්තියක් පවතින්නේ විනාඩි කිහිපයක් පමණයි. නමුත් බුධ ග්‍රහයා සූර්යයා හරහා ගමන් කරන මෙම සංක්‍රාන්තිය පැය පහමාරකටත් වඩා වැඩි කාලයක් තියෙනවා. ඒක නිසා මෙම කාලය ඇතුළත ඕනෑම වෙලාවක අපට ලංකාවේ සිට මෙම බුධ සංක්‍රාන්තිය අන්තර්ජාලය හරහා නිරීක්ෂණය කිරීමට පුළුවන්. අපි අවසානයේ බලමු මීළඟ බුධ සංක්‍රාන්තිය සිද්ධ වෙන්නේ මොන කාලෙද කියලා. 2019 නොවැම්බර් මාසයට පස්සේ ඊළඟ බුධ සංක්‍රාන්තිය තියෙන්නේ 2032 නොවැම්බර් 13 වෙනිදා. ඒ තවත් අවුරුදු 13කින් පමණ. මීටත් පසුව තියෙන බුධ සංක්‍රාන්තිය සිද්ධ වෙන්නේ 2039 නොවැම්බර් 7 වෙනිදා. මෙම සංක්‍රාන්ති දෙක නිරීක්ෂණය කිරීමට තවත් සැලකිය යුතු කාලයක් ගත වුවත් ඒවා සම්බන්ධව එක් විශේෂ කරුණක් තියෙනවා. ඒක තමයි මෙම සංක්‍රාන්ති දෙකම ලංකාවේ සිට නිරීක්ෂණය කළ හැකි වීම. ඒකට හේතුව තමයි මෙම සංක්‍රාන්ති දෙකම සිද්ධ වෙන්නේ ලංකාවේ දිවා කාලයේදී වීම. ඒක නිසා අද සිදුවන බුධ සංක්‍රාන්තිය අපට බැලීමට පුළුවන් වෙන්නේ අන්තර්ජාලය හරහා පමණක් වුවත් ඊළඟ බුධ සංක්‍රාන්ති දෙකම අපිට ලංකාවේ සිට කෙලින්ම නිරීක්ෂණය කරන්න පුළුවන්. විශ්වය ගැන මේ වගේ නවතම කරුණු දැනගැනීමට අභ්‍යවකාශ විද්‍යාව channel එක subscribe කරන්න.